සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය උපත සම්නිවේදනය කරන උතුම් දායකත්ව සදරම දේශනාවයි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සදරම දේශනාව දිනේ පටිගත කරනු ලබන්නේ බෞද්ධ මාධ්‍යාලයේ අනුරාධපුර ශාඛාව පවත්වාගෙන යන අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ සිටයි. සදරම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ උතුම් ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ पूज्यपाद मोरगोड मेदालंकार गौरवनीय स्वामी वहंसे अभी सियलु दिनामेक्व साधुनाद पवत्वा पिलिगनिमु साधु 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 मेदवच्चिय मोरगोड पदिंचु ए चांदनी कुमारी महात्मिय अतुलु कलन मितुरु पिरिसक विसिन मेमुतुमु सद्धर्म देशुनाव मेलेसिन मुडु लोकयेटම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයේගෙන කටයුතු කරනවා. එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතන සිට සදරම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සනරාමර ලෝකස්වාමී වූ තථාගත සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේට අසිරිමත් ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට අපගේ හදපිරි නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික සත්පුරුෂ පිමුතුනි, මෙම පැයට නියමිත දායකත්ව ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ අමාවැස්ස දාන පාරමිතාවේ කල්යාණ මිත්‍ර පින්වන්ත පිරිසගේ බැතිබර දායකත්වයෙන්. අද දවසේ අමාවැස්ස සංවිධානයේ දාන පාරමිතාවේ කල්යාණ මිත්‍ර පිරිස මුළු මහත් ලෝකයටම දානයක් දෙන වෙලාව. දිනක් භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න සමයේ එක් දිනක මධ්‍යම රාත්‍රිය ඉක්ම ගියාට පසුව සක්දෙවිඳු පෙනී හිටියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපස. පෙනී ඉඳලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසක හිටගත් සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකේ දානයන් අතර අග්‍රතම දානය මොකක්ද කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සක්දෙවිඳුන්ට, පින්වත් සක්දෙවිඳුනි, මේ ලෝකේ දානයන් අතර අග්‍රතම දානය වෙන්නේ ධර්ම දානය. සියලුම දානයන් අභිභවනීය කරපු දානය තමයි ධර්ම දානය. ඇයි ධර්ම දානය සියලුම දානයන් අභිභවනීය කරපු දානය වෙන්නේ? ධර්ම දානය කියන්නේ පින්වතුනි මේ අනවතාග්‍ර වූ සංසාර ගමන තුල ගමන් කරන සත්වයින්ගේ ගැලවීමේ එකම මාර්ගය තියෙන්නේ ධර්මයේ තුලයි. අනිත් දාන පින්කම් අපිට ඕනෑම කාලයකදී කරගන්න පුළුවන් සංඝගත දක්ෂිනාව හැර දුගී මගී යාචකාදීන්ට දන් දෙන්න බුද්ධ ශාසනයක් අවශ්‍ය නැහැ. ඒ වගේමයි තිරිසන් ලෝකයේ තිරිසන් සත්තුන්ට කෑම බීම ටිකක් දානේ වශයෙන් දෙන්න බුද්ධ ශාසනයක් අවශ්‍ය නැහැ. නමුත් බුද්ධ ශාසනයක් අවශ්‍ය ධර්ම දානය දන් දෙන්න. යම් කිසි කෙනෙකුගේ හිතේ අබමල් රේණුවක තරම් හෝ දහම් කරුණක් වර්ධනය වුණොත් මේ දේශනාව තුළින් එයින් ලැබෙන පින මෙච්චරයි මෙපමණයි කියන්න පුළුවන් කමක් නැහැ. විමානවත්ව කියන බණ පොත අධ්‍යයනය කරද්දී අපිට පේන අවස්ථාවක් තියෙනවා. දිනක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වඩිද්දී මහේ ශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. ඒ මහේ ශාක්‍ය දිව්‍ය පුත්‍රයාගෙන් මුගලන් මහරහතන් වහන්සේ විමසනවා, පින්වත් දිව්‍ය පුත්‍රය, කිනම් පින්කමක් කරගෙන මේ දිව්‍ය ලෝකේ පහළ වුණාද? ඒ වෙලාවේ දිව්‍ය පුත්‍රයා කියනවා, ස්වාමීනි, මට කියන්නත් තරම් පින්කමක් මම මනුස්ස ලෝකෙ ඉන්න කාලේ කරගත්තේ නෑ කිව්වා. මගේ ජීවිතයට මතක හිටින පිනක් හැටියට කරගත්තු එක සිද්ධියක් මතකේ දිනනවා කිව්වා. මොකද්ද සිද්ධිය? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණාට පස්සේ උන්වහන්සේගේ ගුණ රාවය ඉන්දියාව පුරා පැතිරලා ගියා. ශාක්‍ය කුලේ ඉපදිලා රජ සැප සම්පත් අතහැරලා දාලා පැවිදි වෙලා උතුම් වූ බුද්ධත්වයට පත්වෙච්ච බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙලා කියලා. බුද්ධ කියන වචනය ඇහෙද්දි තමන්ගේ හිතට නිවීමක් සැනසීමක් දැනෙනවා නම් සසරේ ඔබ ධර්මයට ඇලුම් කරපු කෙනෙක්. මොකද අපේ මේ දෙසවන් වලට බුද්ධ කියන වචනේ ඇහෙන්නත් පිනක් තියෙන්න ඕනේ. මේ මුළු මහත් ලෝකයේ ගත්තාම ජීවිතේ එකම එක අවස්ථාවක්වත් බුද්ධ කියන වචනේ අහන්න නැතුව මැරෙන මිනිස්සු අප්‍රමාණව ඉන්නවා. එතකොට බුද්ධ කියන වචනේ ඇහෙද්දී තමන්ට හුරු බවක් සමීප බවක් දැනෙනවා නම් තමන් සසරේ ධර්මයට ප්‍රිය කරපු කෙනෙක්. මේ තරුණයාට ඇහෙනවා බුද්ධ කෙනෙක් ලෝකේ පහළ වෙලා කියලා. දැකලත් නැහැ, කතා කරලත් නැහැ, දානෙ ටිකක්වත් පූජා කරපු කෙනෙක් නෙවේ. අවසානයේදී තීරණය කළා සියලු දේවල් අතහැරලා පැවිදි වෙන්න. තමන් සන්තක තිබුණ සියලු වස්තුව, දේපල, ඥාති හිත මිත්‍රාදීන්ට දන් දීලා ගෙදරින් පිටත් වුණා බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්න. බලන්න, බුදුරජාණන් වහන්සේ දැකලත් නැතුව අහලත් නැතුව තමන් සන්තක සියලු දේවල් අතහරින්න තරම් පිනක් තිබිලා තියෙනවා ඒ තරුණයාට. මොකද හේතුව පින්වතුනි, අපේ ජීවිතයට සැනසීමක් ලැබෙනවා නම් ලැබෙන්නේ බාහිර ලෝකයෙන් නෙවෙයි, ධර්මයෙන්ම පමණයි. අපි බාහිර ලෝකයෙන් හොයන සතුට සැනසීම අවුරුදු 3-4කට වෙන්න පුළුවන්, මාස ගානකට වෙන්න පුළුවන්, දවස් ගානකට වෙන්න පුළුවන්, පැය ගානකට වෙන්න පුළුවන්. ඒ හොයපු සතුටම අනිත් පැත්තට තමන්ගේ ජීවිතයට පීඩාවක් ගෙනදෙන දුකක් බවට පත් වෙනවා. සැබෑ සැනසීමේ මාර්ගය තියෙන මේ ධර්මයේ තුල පමණයි කියලා. මේ තරුණයා භාග්‍යවතුන් වහන්සේ හොයාගෙන යන්න පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ ඉන්න ඉසව්වක් දන්නේ නැහැ. ගමක් ගමක් පාසා යනවා, නගරයක් නගරයක් පාසා යනවා. කවුරු හොයාගෙනද? බුදුරජාණන් වහන්සේ හොයාගෙන. අවුරුදු ගානක් ගියපු තැන මේ තරුණයා එක්තරා කඩමණ්ඩියකට සමීප වුණා. කඩමණ්ඩියේ තවත් තරුණියෝ පිරිසක් හිටියා. ඒ තරුණයින්ගෙන් මේ තරුණයා අහනවා, බුදුරජාණන් වහන්සේ ඉන්න ඉසව්වක් දන්නවද? දන්නවනම් මට කියන්න කිව්වා. එක තරුණෙක් තමන්ගේ දකුණු අත දික් කරලා පෙන්නවා, බුදුරජාණන් වහන්සේ අන්න අර පැත්තේ ඉන්නවයි කියලා. දැන් සමහර අය පාරේ යනකොට දන්නේ නැති පාරවල් අහනවානේ. එතකොට කතා කරගන්න වෙලාවක් නැත්තම් එයාලා කියන්නේ මොකද? අතින් පෙන්නනවා අන්න අර පැත්තට යන්න කියලා. මෙයත් ඒ දේ විතරයි කරේ. බුදුහාමුදුරුවෝ හොයාගෙන ආපු තරුණයා ඒ අතින් සංඥාව පෙන්නපු පැත්තට ගියා. යනකොට භාග්‍යවතුන් වහන්සේ විශාල නුග වෘක්ෂයක් මුල සමාධි සුවයෙන් වැඩ ඉන්නවා. අවුරුදු ගාණක් හොයපු කෙනෙක් දකින්නකොට මොනතරම් ප්‍රීතියක් සතුටක් දැනෙන්නේ නැද්ද? Taman සතු සියලු දේවල් අතහැරලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආපු මේ තරුණයා. ඒ දැකපු දර්ශනයේ පිමුදුනේ හරියට පිපාසෙන් ඉන්න කෙනෙකුට සිසිල් පැම්බඳුනක් ලැබුණා වගේ කියනවා. විඩාවට පත්වෙච්ච කෙනෙකුට අතුපතල විහිදුන විශාල රුක්ෂයක් මුණ ගැහුණා වගේ කියනවා. අප්‍රමාණ සතුටක් ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා උන්වහන්සේගේ සිරිපා නලල තියලා වන්දනා කළා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මං ආවේ මේ සංසාරයෙන් එතර වෙන මාර්ගය හොයාගෙන, මාර්ගය කියලා දෙන්න. විඳපු දුක් ගැන කියන්න ගියේ නෑ. මම මේවා ඔක්කොම අතහැරලා ආවේ ඔබ වහන්සේ වෙනුවෙන් කියන්න ගියේ නෑ. කියපු එකම දේ මොකද්ද? සංසාරයෙන් නිදහස් වෙන මාර්ගය කියලා දෙන්න කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒහි භික්ෂු මහණ උපසම්පදාවෙන් පැවිද්ද සහ උපසම්පදාව ලැබුණා. දින කිහිපයක් යනකොට දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උතුම් වූ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ඵලයේ පිහිටියා. පින්වතුනි, මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ යනකොට හිටපු දිව්‍ය පුත්‍රයා කවුද එතකොට? එදා මේ ධර්මයේ හොයාගෙන ආපු තරුණයාට කඩමණ්ඩියේ ඉඳන් තමන්ගේ දකුණු අත දික් කරලා භාග්‍යවතුන් වහන්සේ ඉන්න ඉසව්ව පෙන්නපු කෙනා ධර්ම දේශනාවකට ආරාධනා කරේ නෑ. ධර්ම දේශනාවක් සංවිධානය කළේ නෑ. ධර්ම දේශනාවකට සම්බන්ධ වුණේ නෑ. එයා කරපු පින මොකද්ද? එයා කරපු පින තමයි බණ අහන්න ආව කෙනෙකුට පාර පෙන්නපු එක. අදටත් ඇති තව්තිසාවේ දිව්‍ය පුත්‍රයා. ඒ නිසා ධර්ම දානය කියන්නේ තමන්ගේ සංසාර විමුක්තියට පාර පෙන්නන අවස්ථාවක්. ඉතින් අපි කල්යාණ මිත්‍ර අමාවැස්ස දාන පාරමිතාවේ සත්පුරුෂ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ විසින් අද බොහෝ දෙනෙක් ධර්මයේ ශ්‍රවණය කරනවා. ලංකාව පුරා, ඒ වගේමයි ලෝකයේ පුරා, අන්තර්ජාලයේ පුරා මේ දේශනාවන් විකාශනය වෙනවා. ඔබේ නමින් මේ බණපද ඊයත්තන් අද දවසේ ශ්‍රවණය කරන්නේ. අද දවසේ පින්වතුනි, ඔයත්තන්ට අපේ ප්‍රායෝගික ජීවිතයට උපකාර වෙන බණපදයක් කියලා දෙන්න අපි කල්පනා කරා. අපි හැමෝම ජීවත් වෙනවා අවුරුදු 60-70ක්. වැඩිම වුණොත් වැරදිලා හෝ අපිට ජීවත් වෙන්න ලැබෙන අවුරුදු 100ක්. අපි නිතර මතක් කරනවා වගේ අවුරුදු 100ක් නම් අපි ප්‍රාර්ථනා කරන්නේ මල් පහම් පූජා කරලා දීර්ඝායුෂ කියලා අවුරුදු 100 නම් ප්‍රාර්ථනා කරන්නේ. 100 කියන්නේ මේ කය ඉතාමත් අබල දුබල කාල සීමාවක්. අවුරුදු 100ක් කියන්නේ සමහර විට තමන්ගේ දෙපයින් තමන්ට ඕන ගමන බිමන යන්න බැරි කාලයක්. තමන්ගේ දෝතින් දෑතින් දම්පින්කම් කරන්න බැරි කාලයක්. තමන්ගේ කන් දෙකින් බණපදයක් අහන්න බැරි කාලයක්. අපි අවුරුදු 100ක් ඉන්න ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ ව්‍යාධි දුක් විඳින්නද කියලා නුවණැත්තන් නැවත නැවත කල්පනා කරලා බලන්න වටිනවා. එතකොට අවුරුදු 100 කියන්නේ මේ කය ඒ තරම් දුබල වෙනවා නම් ඒකාන්තයෙන්ම ඒ ඉලක්කම් තුනකින් ලියපු ඉලක්කම ළඟට යනකොට අපේ මේ ජීවිතයත් අවසන් වෙලා යනවා. දැන් මේ වර්ෂයක් ගෙවිලා වර්ෂයක් උදා වෙලා ඒ වර්ෂයේත් මාසයක් පමණ ගෙවිලා ගිහිල්ලා දැන් තව දින කිහිපයක් තියෙන්නේ. කල්පනා කරලා බලන්න අවුරුද්දෙන් අවුරුද්ද ගෙවි ගෙවි යනවා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි අපේ ජීවිතයේ තියෙන ආවිෂ ගෙවනවා කියන එක. දැන් අපිට ජීවත් වෙලා ඉන්න තිබුණ කාල සීමාවෙන් අවුරුදු කීයක් නම් ගෙවිලා ගිහිල්ලාද? මට මේ ජීවිතේ ලැබිලා අවුරුදු 26ක් අවසන් වෙලා තියෙනවා. ගෙවිලා තියෙනවා මරණයේ දිහාවට. ඒ මනුස්ස ජීවිතේ පමණක් නෙවෙයි පිමුතුනේ. කල්ප කෝටි ගානකින් මුණ ගැහිච්ච බුද්ධ ශාසනයකුත් අහිමි කරගෙන මේ යන්නේ. ඒ නිසා අපේ ජීවිතේ ආයුෂ කොච්චරද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. සමහර අය මව් කුසේදී මිය යනවා. තවත් ඇත්තන් ඉපදිලා දවස් ගානකින් මිය යනවා. සමහර ඇත්තන් ජීවිතේ තරුණ කාලයේදී මිය යනවා. ඇතැම් උදවිය මැදිවියේදී මිය යනවා. තවත් පිරිසක් සැඳෑ සමය ගත කරද්දි මිය යනවා. එතකොට අපිට තේරෙන එක දෙයක් තමයි කාල සීමාව වෙනස් වුණත්, ආකාරය වෙනස් වුණත්, ස්ථානය වෙනස් වුණත් සාධාරණ ධර්මතාවයකට මූණ දෙන්න සිද්ධ වෙනවා මරණය කියන. ඒ නිසා මරණය කියන දේ බුදු සමය තුල බය වෙන්න, බිය වෙන්න, ශෝක කරන්න අවස්ථාවක් නැහැ. අපි බිය විය යුත්තේ මරණයට නොවේයි ඊළඟ උපදින ආත්මයට. අපි ඊළඟ භවයක උපදිනවනේ. ඒ භවය ගැන අපි කල්පනා කරන්න ඕනේ. ප්‍රඥාවන්ත පිරිස නිතරම සිහි කරන්න කියනවා අපිට අනතුරු 4ක් තියෙනවා කියලා. අනතුරු වලට අපි හරි බයයිනේ. ඒ අනතුරු වලට බය නිසා අපි ගන්න ආහාර පාන වසවිසෙන් තොර ආහාර පාන ගන්න උත්සාහ කරනවා. ඒ වගේමයි විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන්ම බෙහෙත් ටික ගන්න කල්පනා කරනවා. පාරේ ගියත් හරි කල්පනාවෙන් මොකද අනතුරකට ලක් වෙයි කියලා. මේ කයට වෙන්න පුළුවන් බරපතලම අනතුර තමයි පියමුතුනේ මැරිලා යන එක. ඊට එහායින් දෙයක් වෙන්න නෑනේ. නමුත් මේ සංසාර ගමනේ යන සත්වයින්ට වෙන්න තියෙන අනතුරු මොනවද? මේ හුස්ම ටික ගීපු ගමන් නිරය කියන ලෝකයේ උපදින්න වෙනවා නම් අන්න තියෙන සැබෑ අනතුර. අන්න සැබෑවටම තියෙන විපත. මේ හුස්ම ටික ගීපු ගමන් කර්ම සකස් වෙලා තියෙන නිරේ නම් නිරේ පහළ වෙනවා. නිරේ කියන්නේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මිනිස්සු බය කරන්න දේශනා කරපු එකක් නෙවෙයි. නිරේ කියන ලෝකයේ මේ වෙලාවෙත් ක්‍රියාත්මකයි. දැන් ඔයත් අද මේ වෙනුවෙන් වෙන් කරගෙන කාලය වෙන් කරගෙන දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා බණ ටික අහනවා. නමුත් නිරේ ගිහපු උදවිය මේ වෙලාවෙත් නිරේ පැහැනවා. මේ වෙලාවෙත් ලෝදිය හැලිය නටනවා. මේ වෙලාවෙත් කටු ඉඹුලේ දුක් විඳිනවා. මේ වෙලාවෙත් අසිපත් වනේ එහා මෙහා දුවනවා. මේ අපි බණ අහන වෙලාවේ. එතකොට අපිත් මේ ජීවිතය අවසන් කරලා යන්න තියෙන එතන නම් ඇත්තටම අපි මේ කල්ප කෝටි ගාණකින් ලැබිච්ච මනුස්ස ජීවිතයත් බුද්ධ ශාසනයත් සැබවින්ම භාවිතා කරලාද කියලා තමන්ම කල්පනා කරලා බලන්න වටිනවා. ඒ නිසා අපිට තියෙන ලොකුම අනතුර තමයි නිරයෙන් තාම අපි අත මිදිලා නැහැ. නිරය කියන්නේ මේ සංසාර ගමනේ යන සත්වයින්ගේ මහගෙදර කියනවා. සිංහල අලුත් අවුරුද්දට හරි පවුලේ හැමෝම එකතු වෙන තැන තමයි මහගෙදර කියන්නේ. සංසාර ගමනේ යන සත්වයින්ගේ මහගෙදර නිරේ නම් මේ මනුස්ස ලෝකේ ඉඳලා දිව්‍ය ලෝකවල ඉඳලා ආපහු යනවා අතෙන්ට. ඒ නිසා නිරයෙන් අත මිදෙන්න තමන්ගේ හිතේ සසර ගැන බයක් උපද්දවා ගන්න. අපි මොනවා කරත් තාම නිරයෙන් අත මිදලා නැහෙනි කියලා හිතෙන්නේ කී දෙනෙකුටද? ඊළඟ අනතුර තමයි පින්වතුනි කය බිඳී මරණින් මත්තේ പ്രേත ලෝකයේ උපදින්න ලැබීම. പ്രേත ලෝකයේ කොටස් කීපයක් තියෙනවා. නිජ්ජහාම තන්නික, කුප්පිපාසික, පාංශු පිසාචික, පරදත්තූප ජීවි කියලා විවිධාකාරයේ දුක්. ඒ දුක් මෙච්චරයි මෙපමණයි කියන්න පුළුවන් කමක් නැහැ. විමානවත්ව කියන බණ පොතත් එක්කම ලියවිච්ච තවත් පොතක් තියෙනවා പ്രേත වස්තුව කියලා. පවේ විපාක බෞද්ධයෙක් වශයෙන් මේ පොත් දෙක කියවලා තිබීම ඉතාමත් වටිනවා. പ്രേත වස්තුව කියන බණ පොතේ තියෙනවා අපූර්ව කතාවක්. මොකද්ද මේ പ്രേත වස්තුව? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ඉන්නකොට බොහෝ දෙවි මිනිසුන් පින් කරගෙන සුගතිගාමී රැකවරණය හදාගත්තා. ඒ වගේමයි තවත් පිරිසක් අකුසල් කරගෙන දුගතිය ගියා. උන්වහන්සේගේ බුද්ධ ශාසනය ක්‍රමක්‍රමයෙන් අහිමි වෙලා ගියා. ඒ බුද්ධ ශාසනය අහිමි වුණාට පස්සේ පියමතුනි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා එක සෑයක් හැදුවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වගේ ධාතුන් වහන්සේලා විසිරුණේ නැහැ. එක ධාතුන් වහන්සේ නම. ඒ ධාතුන් වහන්සේලා චෛත්‍යයේ තැන්පත් කරන්න කලින් ගමින් ගමට නගරෙන් නගරයට ප්‍රදර්ශනා කළා. මොකද ධාතුන් වහන්සේ නමක් කියන්නේ සමහර විට එක මිනිස්සෙකුගේ සුගති රැකවරණය හදන දෙයක්. දැන් මෙහෙම ධාතුන් වහන්සේලා වන්දනා කරගෙන යද්දී එක ගමකට වැඩම කරා. වැඩම කරද්දී හවස් වුණා. හවස ගමේ පිරිස කතා වුණා ඔන්න ධාතුන් වහන්සේලා වඩම්මලා. එක ගෙදරක හිටිය තාත්තයි අම්මයි දුවයි පුතයි. උදේම මේ අම්මයි දරුවෝ දෙන්නයි පිටත් වුණා සුදු ඇඳුම් මැදගෙන ධාතුන් වහන්සේලා වඳින්න යන්න. තාත්තා ශ්‍රද්ධාවන්ත භාවයෙන් තොරයි. එතුමා උදෙන් ඇහුවා මේ සුදු ඇඳගෙන කොහෙ යන්නේ හදන්නේ? ඊට පස්සේ කිව්වා ධාතුන් වහන්සේලා වඳින්න යන්න. ඒ පාපකාරී මිනිස්සයා කියනවා ඔය මැරිච්ච ඇටකටු වලට වඳින්න නැතුව වරෙල්ලා කිව්වා මාත් එක්ක කුඹුරු හාන්න යන්න. එච්චරමයි කිව්වේ. ඒ ගැරහීම කලේ පින්වතුනි තුන් ලෝකේ අසහාය ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලාට. කර්මය මෙච්චරයි මෙපමණයි කියන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි කය බිඳී මරණින් මත්තේ ඒ මිනිස්සයා ඒ ගමේම ඒ කුඹුරෙම ප්‍රේතෙක් වෙලා පහළ වුණා. අර අම්මත් දරුවෝ දෙන්නත් දෙවියන් අතර ඉපදුණා. දැන් ඒ බුද්ධ ශාසනයේ තියෙන තාක්කල් ඒ වෙලේ ප්‍රේත ස්වභාවයෙන් කුඹුරු කොටනවා. කර්මයේ ස්වභාවය බලන්න. මේ මහ පොළව ගව් 7ක් වැඩුණයි කියනවා. නමුත් කර්මයේ අවසන් වුණේ නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණා. පහළ වෙලා මුගලන් මහරහතන් වහන්සේ දවසක් අර වෙල මැදින් පිණ්ඩපාතේ වඩිද්දී උන්වහන්සේට 이르දියෙන් පේනවා කුඹුරු කොටන ප්‍රේතෙක්. ළඟට ගිහිල්ලා ඇහුවා එම්බා ප්‍රේතය කිනම් පව්කමක් කරගෙන අකුසලයක් කරගෙන මේ වෙලමැද කුඹුරු කොටනවාද? අනේ ස්වාමීනි මගේ වචනේ වැරදුණයි කිව්වා. එතකොට වචනේ වැරදුනේ කොයි කාලෙද? කාශ්‍යප බුද්ධ ශාසනයේ තිබුණ කාලේ. එතකොට ඒ බුද්ධ ශාසනේත් රැකවරණේ අහිමි වුණා. ගෞතම බුද්ධ ශාසනේත් රැකවරණේ අහිමි වුණා. මෙතනින් නිදහසක් ලැබුණද? නෑ. තාම ඒ වෙලේ කුඹුරු කොටනවා ඇති. එක වචනයක් වරද්දාගෙන කර්මයේ විපාක බලන්න. ඔය වගේ പ്രേත ලෝකයේ විස්තර තියෙනවා පින්වතුනි. පුදුමාකාර බියක්, පුදුමාකාර දුකක් ඒ ජීවිතවල ඇතුළත් වෙලා තියෙන කතා පුවත්. ඒ නිසා පින්වතුනි අපිත් තාම අත මිදිලා නෑ പ്രേත ලෝකයට වැටෙන ස්වභාවයෙන්. නිතර කල්පනා කරන්න මම තාම പ്രേත ලෝකයෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ වගේමයි තිරිසන් ලෝකය. තිරිසන් ලෝකයේ බලන්න. එක ගමක ඉන්න සත්තු ටික එකතු කරොත් කෝටි කීයක් ඉන්නවද? එක කඩි ගුලක ඉන්න කඩින් ටික එකතු කරොත්, කූඹි ගුලක ඉන්න කූඹි ටික එකතු කරොත් කොච්චර ඉන්නවද? එයාලත් සසරේ එකම එක අවස්ථාවක් හරි මිනිස්සෙක් වෙලා හිටපු අය. සසරේ හැටි බලන්න. දිනක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරානි කඩි රැලක් දැකලා මෙතන ඉන්න මේ කඩි රැලේ එකම කාඩියෙක්වත් නැහැ කිව්වා සක්විති රජ නොවිච්ච අය. සක්විති රජ වෙනවා කියන එක ලේසි පාසු දෙයක්ද? සක්විති වත් පුරන්න ඕනේ. සක්විති වත් පුරලා ධාර්මිකව රාජ්‍ය කරපු සක්විති රජවරුත් කඩින් වුණා නම් අපි ගැන කවර කතාවක්ද? ඒ නිසා අපි තාම තිරිසන් ලෝකයෙන් අත මිදලා නැහැ කියලා හිතන්න. අපි පහුගිය දවසක බැලුවා එක වීඩියෝ පටයක් අන්තර්ජාලයේ තිබුණ. එක එළදෙනක් තමන්ගේ ගැබ්ගත් එළදෙනක් වැටිලා ඉන්නවා දරුවා ප්‍රසූත කරන්න. එතෙන්ට එනවා කොටියෙක්. කොටියා ඇවිල්ලා අර පණ තියෙන එළදෙනගේ කුස සිදුරු කරලා කුස ඇතුලේ ඉන්න වසු පැටියව අරගෙන අනුභව කරනවා. අර පණ තියෙන මව් එළදෙන කර කියා ගන්න දෙයක් නැහැ. එහෙම සසරේ අපිත් කොච්චරනම් මැරිලාද කියලා කල්පනා කරන්න ඕන. සත්ව ලෝකයේ දුකත් බියත් අතර ජීවිතයක් තියෙනවා. කොයි වෙලාවේ අනතුරක් වෙයිද කියලා කියන්න බෑ. ශක්තිවන්තයා දුර්වලයාව පාගගෙන යට කරගෙන අනුභව කරලා ජීවත් වෙන ජීවන රටාවක් තියෙනවා. ඒ නිසා තිරිසන් ලෝකයේ දොරටුත් තාම විවෘතවයි අපිට තියෙන්නේ කියලා කල්පනා කරන්න. ඊළඟට අසුර ලෝකයනුත් අපි තාම අත මිදිලා නැහැ. නිරය, තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුර ලෝක කියන මේ සතර අපායේ දොරටු විවෘත කරගෙන අපි ජීවත් වෙනවා. ජීවත් වෙනකොට මේ සතර අපායේ අනතුරු දැකපු කෙනා හිස ගිනිගත්තෙකු ඒ ගින්න නිවන්න උත්සාහ කරන්නේ යම්සේද එපරිද්දෙන් මේ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරනවා. එයාට වෙන උත්සාහ කරන්න, ඒ වගේමයි එකතු කරගන්න, පොරබදින්න දේවල් නැහැ. එයාට තියෙන එකම දේ මොකද්ද? මේ සසරෙන් අතමිදීම. ඒ සසරෙන් අතමිදෙනවා හැර එයාට වෙන කරන්න දෙයක් නැහැ. ඒ දේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන කාටද? මේ ධර්මය ඇහිලා ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල ජීවත් වෙන කෙනාට පමණයි. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව මේ ජීවත් වෙන කාල සීමාව තුල ඔබේ ජීවිතයට ඉතාමත් වැදගත් කාරණාවක් තමයි තුන්දොර සංවර කරගෙන ජීවත් වෙන්න. සතරාපායක් තියෙනවා. ඒ සතරාපායෙන් අත මිදෙන්න ඕනේ. ඒ වගේමයි ඒ සතරාපායට වැටුනොත් මේ සසරේ කල්ප ගානකින් තමයි ඒ ජීවිතවල ඉරණම විසඳෙන්නේ. දැන් අපි මේ මනුස්ස ජීවිතයේ අවුරුදු 60-70 තුල විඳින දුක් දරා ගන්න බැරුව කියනවනේ මැරිලා ගියා නම් මීට වැඩිය හොඳයි කියලා. සමහරට මැරිලා යන්න තියෙන්නේ සතර අපායේ. වැලි කැටයක් වගේ දුකක් දරා ගන්න බැරුව ප්‍රාර්ථනා කරනවා මහ පොළොව වගේ දුකක්. අවම තරමේ මරණය ප්‍රාර්ථනා කරන්න පුළුවන් කාටද? රහතන් වහන්සේ නමකට පමණයි. දැන් මැරුණත් කමක් නැහැ කියලා කියන්න පුළුවන්කම දෙන කාටද? රහතන් වහන්සේ නමකට විතරයි. අනිත් හැමෝම මේ සසරට එකතු බැඳිලා ඉන්නවා. අවම තරමේ සෝවාන් ඵලයවත් සාක්ෂාත් කරගත්තේ නැතු කෙනෙකුට ඒ කතාව කිසිසේත්ම සුදුසු කතාවක් නෙවෙයි. ඒ නිසා ජීවත් වෙන කාල සීමාව තුළ පළවෙනි කාරණාව හැටියට මේ දේශනාවේ අපි මතක් කරනවා සිත රැක ගන්න. මේ හිත පුළුවන් තරම් දුරට සංවර කරගෙන හිතේ තියෙන කෙලෙස් ප්‍රහාණය කරගන්න උත්සාහ කරන්න. මේ කයට ලෙඩ රෝග ඇති වෙනවා. සමහර විට ඒ ලෙඩ රෝග හේතුවෙන්ම මිය යනවා අපි. ඒව වළක්වන්න බෑ කාටවත්. නමුත් හිත පිරිසිදු කරගත්තොත්, හිත සම්වර කරගත්තොත්, හිතේ සැනසීමක් ඇති කරගත්තොත්, ඒක Tamanට සුගති රැකවරණයවත් හදායි. මේ හිත තුල තියෙනවා රාගය, ద్వේෂය, මෝහය, මද, මාන්න, ඊර්ෂ්‍යාව, කුහකකම, පලිගැනීම, එකට එක කිරීම, මේ වගේ නරක දුෂ්ට සිතුවිලි 1500ට වැඩියෙන් තියෙනවායි කියනවා. ඒවා අඩු වැඩි වශයෙන් පුජ්‍යලයන්ගේ 90 වෙනස් වෙනවා. ඒ නිසා මේ දේශනාව ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වතුන් කල්පනා කරන්න තමන්ගේ හිත පිරිසිදු කරගන්න. ඊර්ෂ්‍යාව, කුහකකම, පලිගැනීම වගේ නරක සිතුවිලි තියෙනවා නම් ඒව දුරු කරගෙන තමන්ගේ හිතේ දයාව, කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව වගේ ගුණධර්ම දියුණු කරගන්න. තමන්ගේ හදමඩල බුදු කෙනෙක් වැඩ ඉන්න, ඒ වගේමයි අරහත් මුනිවරුන් වැඩ ඉන්න සුගන්ධ කුටියක් බවට මේ හදවතපත් කරගන්න. ඒ හදවත තුල එතකොට තියෙන්නේ දයාව, කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව ආදී ගුණධර්ම. තමන්ගේ හිතට අකුසලයක් එනකොට කල්පනා කරන්න, මම තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක්, මම තෙරුවන් සරණ ගියපු ශ්‍රාවිකාවක්, මට මේවැනි අකුසලයන් කල්පනා කිරීම, අකුසලයන් දියුණු කිරීම සුදුසු දෙයක් නෙවෙයි. ඒ වෙලාවේම ඒ කාරණාව ප්‍රහාණය කරගන්න දක්ෂ වෙන්න, දුරු කරගන්න දක්ෂ වෙන්න. මේ සිත තරම් අපිට වැරදියට පිහිටවාගත්තු සිත තරම් හානි කරන දෙයක් බාහිර ලෝකයේ ඇත්තේ නැහැ. අපි හතුරු ගැන කල්පනා කරනවා. හතුරෙකුට කරන්න පුළුවන් ලොකුම හතුරුකම තමයි අපි මරලා දාන එක. නමුත් Tamange මේ අභ්‍යන්තරයේ තියෙන එක ක්ලේශ කර්මයකට පුළුවන් අපිව කල්ප ගානක් නිරේට ඇදලා දාන්න. പ്രേත ලෝකයට ඇදලා දාන්න, තිරිසන් ලෝකයට ඇදලා දාන්න, අසුර ලෝකයට ඇදලා දාන්න. ඒ නිසා හිත රැක ගන්න උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිත කියන්නේ හරියට හීලෑ නොවිච්ච කුළුමීමෙක් වගේ කියනවා. හීලෑ නොවිච්ච කුළුමීමාගේ ස්වභාවය කල්පනා කරලා බලන්න. කිසිම කෙනෙකුට කී කරුණේ. අහුවෙච්ච කෙනාට අනිනවා. අහුවෙච්ච වතු කාලා විනාශ කරලා දානවා. ඒ වගේ තමයි අපේ මේ හිතත් හීලෑ නොවුනොත්. දකින දේවල් පැත්තේ කඩාගෙන බිඳගෙන යනවා. ඒ වගේමයි මේ හිත රැකගන්න කියන කාරණාව අපූර්වට දේශනා කරපු අටුවා කතාවක් තියෙනවා. මේ නුදුරෙන් වැඩ ඉන්න මහසෑ මළුවේ සිද්ධ වෙච්ච සිද්ධිය. දවසක් සාමණේර ස්වාමින් වහන්සේ නමකුත් තමන්ගේ ගුරු හාමුදුරුවොත් මහසෑය වඳින්න එනවා. වැඩම කරගෙන එද්දි මහසෑ මළුවට ඇතුල් වෙද්දි ලොකු ස්වාමින් වහන්සේ සිහි කරනවා පොඩි හාමුදුරන්ට, පොඩි නම මල් ටිකක් තිබුණා නම් හරි අගෙයි මහසෑය වඳින්න. පොඩි හාමුදුරුවෝ භාවනා කරලා 이르දිය උපද්දවා ගත්ත කෙනෙක්. හොඳයි ලොකු හාමුදුරුවනේ පොඩ්ඩක් වැඩ ඉන්න කියලා ඒ සැනින් ආකාශයට පැන නැගිලා අනෝතත්ත්ව විලට ගිහිල්ලා මල් ටිකක් නෙලාගෙන මල් ගොටුවක ගෙනල්ලා ලොකු හාමුදුරුවන්ගේ දෝතට පූජා කරා. ලොකු හාමුදුරුවොත් පොඩි හාමුදුරුවොත් මහසෑ මළුව වටේටම 3 පාරක් ප්‍රදක්ෂිනා කරනවා, පේසාවලු මතට මල් ඉසමින්. නමුත් මල් අඩු වෙන බවක් පේන්නේ නැහැ. ලොකු හාමුදුරුව කියන පොඩි නම මේකේ මල් අඩු වෙන්නේ නැහනේ. ලොකු හාමුදුරුවනේ ඔය මල් ගොටුව අනිත් පැත්ත හරවන්න කිව්වා. අනිත් පැත්ත හරවපාර මල් ටික අතුරුදහන් වෙලා ගියා. වන්දනා කරා. වන්දනා කරලා අවසන් වුණාට පස්සේ ලොකු හාමුදුරුව අවවාදයක් දෙනවා පොඩි හාමුදුරුවන්ට. මොකක්ද අවවාදය? පොඩි නම 이르දි බලයෙන් අනෝතත්ත්ව විලට ගිහිල්ලා මේ වතුර බේරෙන, පැන් බේරෙන මල් නෙලාගෙන ආපු එක ඉතාමත් හොඳයි, ඉතාමත් වටිනවා. නමුත් Tamanගේ හිත රැකගන්න බැරි වුණොත් අනාගතයේ කන ස්ත්‍රියක් දෙන කැඳක් වළඳලා ඉන්න වෙයි කිව්වා. මොකද අවවාදය? Tamanගේ හිත රැක ගන්න බැරි වුණොත් එක ඇහක් පේන ස්ත්‍රියක් දෙන කැඳ ටිකක් වළඳලා අනුභව කරලා ඉන්න වෙයි කිව්වා. කාලයේ ක්‍රමක්‍රමයෙන් ගෙවී ගියා. අර තිබුණ සමාධියත් එක්ක තමන්ගේ හිත රකින්න වැඩපිළිවෙල කරගන්න අපෝසත් වුණ අර පොඩි හාමුදුරුව දවසක් 이르දීන් ආකාශයේ වඩිද්දී ඊටමත් මිහිරි ගීතයක් ඇහෙනවා. ඒ ගීතයට තමන්ගේ දේශවන් යොමු වුණා, කල්පනා වුණා මේ ගීතයේ මේ තරම් ලස්සන නම් මේ ගීතයේ ගායනා කරන තැනැත්තිය කොච්චර ලස්සන නැද්ද? ආකාශයෙන් පල්ලහැට වැඩම කරා. කතා බහට එකතු වුණා. අර පැවිදි ජීවිතය අමතක වුණා, ලාමක ගිහි වුණා. දැන් 이르දියත් නැහැ, මොකුත් නැහැ. දැන් ඉතින් ගිහි වුණාට පස්සේ කෑම බීම ලැබෙන්නේ නැහනේ. සිව්පසය ගෙනත් පූජා කරන්නේ නැහනේ. එතකොට හොයාගෙන අනුභව කරන්න වෙනවා. හොයාගන්න මොකක්ද ඒ කාලේ තිබුණ රැකියාව? කුඹුරු කොටන එක. උදැල්ලකුත් තරම් කුඹුරට බැස්සා. දවසක් බිරිඳට කියනවා මං අද උදේම කුඹුරු හාන්න යනවා, දවල් වෙන්න කලින් කෑම ටික හදාගෙන එන්න. යම් යම් කරුණු කාරණා නිසා ප්‍රමාද වුණා. ප්‍රමාද වෙලා ළඟට බිරිඳ එදා හදාගෙන ආවේ කැඳ ස්වල්පයක්. කැඳ භාජනෙත් අරන් එන මේ බිරිඳට කේන්දි ගියපු මේ ස්වාමියා අතේ තිබුණ කෙවිතෙන් ගහලා දානවා. කෙවිත ගිහිල්ලා වදිනවා ඒ තැනැත්තියගේ ඇහැක. ඇහැ අන්ධ වුණා. අන්ධ වූ ඇහැ අතින් වහගෙන අනිත් අතින් ගෙනාපු කැඳ කෝප්පය අර ස්වාමියාට දෙනවා. ඒ දෙන වෙලාවේ තමයි සිහිය ඉපදුනේ. එදා මගේ ගුරු හාමුදුරු මහසෑ මළුවේදී මට දීපු අවවාදයේ පිළිගත්තා නම්, මං ඒ වැඩපිළිවෙල දියුණු කරා නම් මට මෙහෙම ඉරණමකටපත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් ඒ වෙනකොට ගොඩාක් ප්‍රමාදයි. ආපහු ජීවිතේ හදාගන්න බැරි තරම් දුර ගිහිල්ලා. පින්වතුනි, හිත කියන්නේ එහෙම දෙයක්. 이르දියෙන් ගීපු උදවියගේ 이르දිය නවත්තපු දෙයක් මේ සිත කියන්නේ. ඒ නිසා අපි ජීවත් වෙනකොට තමන්ගේ හිතේ තියෙන බලගතු අකුසලයන් තියෙනවා නම්, ක්ලේශයන් තියෙනවා නම් ඒවා යටපත් කරගන්න. ඒකට හොඳට බුදු ගුණ වඩන්න පුළුවන්, දහම් ගුණ වඩන්න පුළුවන්, ආර්ය මහා සංඝරත්නයේ ගුණ වඩන්න පුළුවන්. ඒ වගේමයි කරපු පිං නැවත නැවත සිහි කරන්න පුළුවන්. අකුසලයන් කල්පනා කර කර ඉන්නවාට වැඩියෙන් තමන්ගේ උතුම් කුසලයක් කල්පනා කරන එක ඉතාමත් වටිනවා. ඒ නිසා පළවෙනි කාරණාව තමන්ගේ සිත රැකගන්න උත්සාහ කරන්න, වීරිය වඩන්න කියන කාරණාව අපි සිහිපත් කරන්න කැමැතියි. දෙවෙනි කාරණාව තමන්ගේ කය සංවර කරගන්න ඕනේ. තමන්ගේ කය මොනතරම් දුරට සංවරශීලීද කියන කාරණාව තමන්ම කල්පනා කරලා බලන්න. කයෙන් වෙන අකුසල් තියෙනවානේ, ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර ආදී අකුසලයන්ගෙන් ඈත් වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේ ප්‍රාණඝාත අකුසලය මොනතරම් දුරට ඒ අකුසලයෙන් වැළකීලා ඉන්නවද කියලා කල්පනා කරලා බලන්න. සමහර කර්මාන්ත දිනනවා දවසට ප්‍රාණඝාතය ලක්ෂ ගණන් සිද්ධ වෙනවා. සමහර විට තමන් දන්නෙත් නෑ කරන්නේ ප්‍රාණඝාතයක් කියලා. එතකොට ඒකේ විපාක රැස් වෙන්නේ නැද්ද? විපාක ඒකාන්තයෙන්ම රැස් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් දුරට තවත් සත්තුන්ට අබේ දානේ දෙන්න, තමන් නිසා ජීවිතයක් නැති කරන්න පෙළඹෙන්න හොඳ නෑ. මොකද හැම සතෙක්ම කැමති දවසක් හෝ ජීවත් වෙන්න. දැන් බොහෝ දුරට අපි මේ සමාජය තුල දකින්නේ සිල්පදය හරියට තේමා ගීතයක් වගේනේ. සෑම දෙයකටම කලින් සමාදම් වෙන, සමහර විට සමාදම් වෙන තැනම කඩනවා. සමහර බෝධි පූජා පින්කම් තියෙද්දී බෝමලුවේ මදුරුව ටිකක් වැඩි. ප්‍රාණඝාත සිල්පදේ සමාදම් වෙලා අදින්නාදානා පටන් ගන්න කලින් මදුරුවෙක් වහනවා. ඒ මදුරුවා එහෙම්ම තලාගෙන අපූර්වට දෙවෙනි සිල්පදෙත් සමාදම් වෙනවා. උපන් දවසේ ඉඳන් එහෙමනම් සිල් රකින්නේ ඒ සීලෙන් ඇති වැඩක් නෑ. ඒ නිසා අවබෝධයෙන් සිල්පද රකින්න ඕනේ. සිල්පද පහක් අපිට දීලා තියෙනවා ගිහියත්තන්ට. ඒ සිල්පද පහ තමන්ගේ ජීවිතයට සමාන කරගෙන, ජීවිතේ නැති වුණත් මම සිල්පදයක් කඩන්නේ නෑ කියන අදහසින් සීලය රකින්න උත්සාහ කරන්න. කයින් වෙන වැරදි වලින් වළකින්න. කය පිරිසිදු කයක් බවට පත් කරගන්න. මේ අපිට මනුස්ස කයක් ලැබුණේ සසරේ කරපු පිනකින්. ඒ පිනකින් ලැබිච්ච කය තවත් මේ සසරේ නිරය තිරිසන් ලෝක ප්‍රේත ලෝකවල කරකවමින් අරන් යන්න භාවිතා කරන්න එපා. අපි ඔය කියපු හැම තැනකම කරක් ගහලා දිනනවනේ. නොගිය තැනක් නැහැ. නොවිඳපු අත්දැකීමක් නැහැ. ඒ හැම දෙයක්ම අපි විඳලා තියෙනවා. නමුත් අපිට අද මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා සසරේ කරපු පිනකින්. ඒ නිසා කයින් වෙන වැරදි අඩුපාඩු හදාගන්න දක්ෂ වෙන්න. ඊළඟ කාරණාව වචනය. වචනයකින් පින්වතුනි තමන්ගේ පවුල සනසන්න පුළුවන්. තමන් සේවය කරන ආයතන සනසන්න පුළුවන්. තමන් ඇසුරු නිසුරු කරන සමාජයේ සනසන්න පුළුවන්. නමුත් ඒ වචනම භාවිතා කරලා තමන්ගේ ගෙදර තියෙන සතුට නැති කරලා දාන්න පුළුවන් එක වචනේ. ඒ නිසා වචනයක් භාවිතා කරද්දී කල්පනා කරන්න ඕනේ මේක කිව්වොත් හිතරිදෙයිද? මේ වෙලාවට සුදුසුයිද? ඒ වගේමයි ඒ පුජ්‍යලේ මේ මොහොතේ ඉන්න මානසිකත්වය මොකද්ද? වචනයක් පිට කරද්දී අපි හැම දෙයක්ම කල්පනා කරන්න ඕනේ. වචනයෙන් වෙන අකුසල් තියෙනවා. බොරු කීම, කේලාම් කීම, හිස් වචන, පරුස වචන. මේ වලින් අකුසල් රැස් වෙනවා. ඒ නිසා තමන්ගේ වචන බොහෝම සංවරශීලීව භාවිතා කරන්න ඕනේ. භාවිතා කරලා මේ සසරෙන් එතර වෙන වැඩපිළිවෙල දියුණු කරගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. පින්වතුනි, අපි අද දවසේ මේ දේශනාව තුළදී ඔයත්තන්ට ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් දහම් කරුණු ටිකක් සාකච්ඡා කළේ. පළවෙනි කාරණාව අපි සිහිපත් කළා, අපි යන සසර ගමන තුළ තියෙන භයානකකම. සතර අපායේ දොරටු ඇරගෙන තාම ජීවත් වෙන්න කිව්වා. ජීවිතයේ කාලය අල්පයි කිව්වා. ඒ වගේමයි ඒ ජීවත් වෙන කාල සීමාව තුළ තමන්ගේ සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගන්න කියන කාරණාව අපි සිහිපත් කළා. අපිට ලැබිලා තියෙන කාල සීමාව අවසන් වෙලා තිබෙනවා. ඒ නිසා ඔයත්තන් අද දවසේ මේ උතුම් වූ ධර්ම දානමේ පින්කමකට සම්බන්ධ වෙන්නට යෙදුනේ. අද දවසේ මේ උතුම් වූ ධර්මානුශාසනාව සඳහා බැතිබර දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුනා. නිරන්තරයෙන්ම අපි විසින් සිදු කරනු ලබන සියලුම ඒ උතුම් කුසල කර්මයන්ට අපිට ශක්තියක් වන අමාවැස්ස දාන පාරමිතාවේ කල්යාණ මිත්‍ර පිරිස, ඒ අතර ඉතාලියේ පදිංචි නිහාල් පියරත්න මහත්මාණන්, ඒ වගේමයි සමන්තා ජයලත් මහත්මිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා 16 වන ජන්මදිනය යෙදුන දිල්කි නතාෂා දියණියට ආශිර්වාද කරන්න. ඒ වගේමයි තමන්ගේ ආදරණීය මව්වරු දෙපළ වන එම් රංහාමි ආදරණීය මව්තුමියට, ඒ වගේමයි යූ සෝමාවති මෞතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි ආනන්ද ජයරත්න මහත්මාණන්, මාලනී ජයලත් මහත්මිය මේ පින්කම සඳහා සම්බන්ධ වෙලා තිබෙනවා. චම්මිකා පියදර්ශනී මහත්මිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා තම ආදරණීය දියණියට ආශිර්වාද කරන්න. සුමාලි වර්ණකුලසූරිය දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, තමන්ගේ ආදරණීය මෞතුමිය සීලා ප්‍රියනි විජේසේකර මෞතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි ජනවාරි මාසයේ උපන්දිනය යෙදුන අනුරාධ ප්‍රියන්ත පල්ලේකුඹර මහත්මාණන් මේ පින්කම සඳහා සම්බන්ධ වෙනවා. එරන්දී කෞශල්‍යා පල්ලේකුඹර මහත්මිය සමග. එසේම මේ පින්කම සඳහා කොටස්කරුවන් බවට පත් වෙන්නට යෙදුන අසේල කල්දේරා මහත්මාණන්, ජනනි ගුරුසිංහ මහත්මිය, තමන්ගේ ආදරණීය දරුවන් දෙපළ වන නිමේෂ් යශ්මිත කල්දේරා පුතා, ලූනා තිමන්සා කල්දේරා දියණියට ආශිර්වාද කරන්න. කෝකිලා දර්ශනී ගුණසෝම මහත්මිය පින්කම සඳහා සම්බන්ධ වෙනවා. සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් තුෂාරි ඉරේෂා මහත්මිය සහ මනුර රාජකරුණා යන දෙපළ මේ පින්කම සඳහා සම්බන්ධ වෙන්නට යෙදුණා. මෙදවච්චේ පදිංචි සෙවුරංග ධර්මශ්‍රී මහත්මාණන් සහ වර්ණමාලී ධර්මශ්‍රී යන දෙපළ විසින් තම ආදරණීය දෙමව්පියන් වන ජයන්ති තේනුවර මෞතුමියටත් ධර්මශ්‍රී පියතුමන්ටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. සඳුනි පෙරේරා මහත්මිය සහ යශිත මහත්මාණන් මේ පින්කම සඳහා බැතිබරව සම්බන්ධ වෙන්නට යෙදුණා. ඒ දෙපළටත් ආශිර්වාද කරනවා. බොරලැස්ගමුවේ පදිංචි චින්තා ජයවර්ධන මහත්මිය තම ජන්මදිනය වෙනුවෙන් මේ උතුම් පින්කම සඳහා සහ සම්බන්ධ වෙනවා. බොරලැස්ගමුවේ පදිංචි ශාන්ත මහත්මාණන් විසින් MB ආර්යවති මෞතුමියගේ ජන්මදිනයට ආශිර්වාද කිරීමත් තම ආදරණීය පුතුණුවන් අක්කිත මිලාන් පුතුණුවන්ට ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. නිරෝෂා මහත්මිය සහ රංජිත් විජේසිංහ මහත්මාණන් මේ පින්කම සඳහා සම්බන්ධ වෙනවා. තමන්ගේ ආදරණීය දරුවන්ට ආශිර්වාද කිරීමේ අපේක්ෂාවෙන් නිවෙන් විජේසිංහ පුතුණුවන් සහ රුහාරා විජේසිංහ දියණියට ආශිර්වාද කරන්නත්, ඒ වගේමයි හංසි නිසංසලා ඒ මහත්මියට සෙත් ප්‍රාර්ථනා කිරීමටත්, සුජානී මහත්මිය සහ නලින්ද රොෂාන් ජයකොඩි මහත්මාණන් තම ආදරණීය පුතුණුවන්ට ආශිර්වාද කරනවා. සස්සර අශාන් ජයකොඩි පුතුණුවන් ඇතුළු ඒ පිරිසත් මෙදවච්චිය මොරගොඩ ශ්‍රී සුගතවර්ධනාරාම විහාරස්ථානයේ අපේ සතර පේරුවේ දායකාරකාදී පින්වතුන් අපගේ ආදරණීය මෞතුමිය ඇතුළු මේ සම්බන්ධ වෙන්නට යෙදුන සියලුම දෙනාට මේ උතුම් වූ ධර්ම දාණයෙන් රැස් වූ සියලුම පින් උතුම් චතුරාර්ය සත්‍ය පිණිසම උපකාර වේවා කියලා කවුරුත් එක්ක සාදුනාදයක් පවත්වමු. එසේම රැස් කරගන්ට යෙදුන සියලුම පින් මේ උතුම් වූ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන කල්යාණ මිත්‍ර සත්පුරුෂ සියලුම දෙනාගේ නමින් කාලයාත්‍රා කරන්නට යෙදුන සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් මාගේ නමින් කාලයාත්‍රා කරන්නට යෙදුන ආදරණීය පියතුමන් එම් මැන්ඩිස් සප්පු පියතුමන් ඇතුළු සහලේ කුලයේ මියගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීම තුලින් ඇත්තන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියන දහසින් සාදුනාදයකින් පින් දෙන්න. රැස්කල සියලු පින් සක් දෙවිඳුන් සතරවරන් දෙව්වරුන් සෙම්පති දෙව්වරුන් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීම තුළින් මේ මාතෘ භූමියටත් ලෝකවාසී සියලුම දෙනාටත් මේ ඇතිවෙලා තිබෙන කොරෝනා උවදුරෙන් කිසිදු කරදරයක් පීඩාවක් නොවේවා. සියලු දෙව්වරුන්ගේ ධාර්මික රැකවරණය සලසාදෙත්වා කියන අදහසින් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වම් සදා. මෙතෙක් වේලා සිද්ධ කළා වූ සියලුම පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සියලු දෙනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම සම්බුදු සසුන තුලදීම අවබෝධ කරගන්නට මේ උතුම් ධර්ම දානමේ පින උපකාර වේවා. සාදු. හොඳයි, කවුරුත් වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිඤ්ජතු.